මොකද දෙන්න මං හදන්න. ඇයි මඩම් මං කරනා වැරදිද? නැහැ නැහැ. අද නිර්මාල් ඔෆිස් යන්න නැතුව ඉන්නේ ඉඳා සාලෙට වෙලා ඉන්නේ හරිම පාළුවේ. ඔයාගේ ඉන්නත් එක මොනවා හරි කතා කරන්න. යන්න ළමයි ඔය යන්නකෝ. අනේ මඩම් මං සර්ට් එක මොනවා කතා කරන්නේ? මොනවා හරි කතා කරන්න යන්නකෝ. ඔක තියලා යන්න. ඉක්මනට යන්න. අම්මා ඇතුළේ නැද්ද? මම බෙල් කරා. මැඩම් හොස්පිටල් ඇඩ්මිට් කරා. මං ආවේ මැඩම් දෙඳුන් අරගෙන යන්න. අයි හදිස්සිය මොකද උනේ? සර් ගියා විතරයි මැඩම් ටික පාටම සීය නැති වෙලක් නෝ. මං අල්ලපු ගෙදර නෝන්ට කතා කරලා තමයි වාහනය ගෙනලා හොස්පිටල් ගෙනිච්චේ. දැන් අම්මට කොහමද? සීය නම් ආවා. මං හිතන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙලා. මං ඉක්මනින්ම යන්න ඕනේ. මැඩම් තාම කුතන්නේම කරගන්න බෑ. ඩොක්ටර්ස්ලා මොකද කියන්නේ? ඇරි බල්ලා ගියා විතරයි. ශානික, ඔය ඇඳුම් ටික අරන් ඉක්මනට එන්න. අපි හොස්පිටල් එකට යමු. මැඩම් කිව්වා හොස්පිටල් එකෙන් කැම ගන්න බෑ කියලා. ගෙදරින් හොයාගෙන එන්න කියලා. ශානික මට ඇත්ත කියන්න. අම්මා අසනීපුනේ බොරුවට නේද? නෑ සර්, මඩම් ඇත්තටමයි සීන ඇති වෙලා වැටුනේ. සර් ගියාට පස්සේ හොඳට මාඩලා ඊට පස්සේ තමයි වැටුනේ. මැඩම් පිස්සුවෙන් වගේ තනියම කතා කර කර හිටියේ. මගේ පුතා මට නැතුනොත් මම මොහොතක්වත් ජීවත් වෙන්නේ නැහැ කිව්වා. සර් වෙනම ගෙදරකට ගියොත් මටත් යන්න ලෑස්ති වෙන්න කිව්වා. මැඩම් සැලොන් එකත් වහනවා කිව්වා. සොෆිසෙන් මං කැම හදලාගෙන යන්න. නෑ. කමක් නෑ. මන්නි වඩුවක් දාන්න. ශානික එක්ක මන කැමරේ ගලාස් කරන්න. මම හොස්පිටල් එකට යමු. කිව්වේ නැත්නම් මම ඩිස්චාර්ජ් කරනවා කියලා. කිව්වනම් මං එනවනේ. මැඩම් කියන්න එපා කිව්වේ. මැඩම් බලෙන්මයි ඩිස්චාර්ජ් කරගෙන ආවා. ડોක්ටර් එපා කියද්දි. ශානික මට ගිහිල්ලා තේ එකක් හදාගෙන එන්න. මොනවද අම්මේ මේ වෙලා තියෙන්නේ? මේ ගෙදර ඉන්නේ මමයි ශානිකයි විතරනේ.
මට මේ ගෙවල් දොරවල් වහලා දාලා ඉස්පිරිතාලට වෙලා ඉන්න බෑ. මොන පිස්සු කතාවක්ද? මං ගෙදර ඉන්නවනේ. ඒ කුලියට ගයක් හොයාගන්න බැරි වුණාද? අම්මා සෙනෙපලයිද්දි මට එහෙම දෙයක් කරන්න බෑනේ. එහෙනම් මහ ලොකුවට අඩි හප්පල ගෙදරින් ගියේ වෙන කේකට යනවා කිය. අම්මා දැන් ගින් රෙස් කරන්න. මට තනියම නැගිටින්න පුළුවන් නම් මේ වගේ පොන්චි අසනීපයකට මාව ඇඳට කරන්න බෑ. ප්‍රෙෂර් වැඩි වෙන තරමට මං ඇඳට වෙලා හිටියා නම් මෙතන වල් බිහි වෙලා හුඟක්ක. මම මේක ගන්න. දවසක් දෙකක් නිවාඩු දාන්න කියලා හිතුවේ. ඒ මොකද? අම්මා හොම හිටියට තාම ප්‍රෙෂර් නෝමල් වෙලා නැහැ. මම රිපෝර්ට්ස් බලුවානේ. මට ශානිකා ඉන්නවනේ. පුතා යන්න. මං ගිය ගමන් අම්මා සැලොන් එකේ වැඩ කරන්න පටන් ගන්න හදනවනේ. නැහැ නැහැ. මම සැලොන් එක දවසකට දෙකකට වහලා තියන්න යනවා. ශානිකා, පුතා මගේ රිපෝට්ස් එහෙමත් බලලා ඩොක්ටර්ට කෝල් කරන්නත් ඇති. මං හිතුවේ පුතා මාව අමතක කරන්න යනවා කියලා. එයාට එහෙම කරන්න බෑ. Thank you. ඒකක් හදන්න දෙ මඩම්. ශානික මෙහෙන්නකෝ. ඇවිත් වාඩි වෙන්නකෝ. බලන්නකෝ. මේ ලස්සනද කියලා. හරිම ලස්සනයි මඩම්. මේ මං අවුරුදු ගාණක් දුක් මහන්සියෙන් හදාගත්ත රත්තරම් බඩු. මං හිතාගෙන උන්නේ කවදා හරි මගේ ලේලිට මේව දෙන්න. ඒ වුණාට රමණිට මේව දෙන්න මගේ හිත දුන්නේ නැහැ. හැබැයි මම කැමති මේව ශානිකාට දෙන්න. මැඩම්, මට මේකට උත්තරයක් දෙන්න ශානිකා. මන් නිර්මාල්ව රමණිගෙන් ගලවලා දුන්නොති. ශානිකා කැමතිද නිර්මාල්ව කසාද බඳින්න? මං ගැන කොහොම හිතන් ඉන්නවද කියලා මං දන්නේ නැහැ මඩම්. නිර්මාල් ශානිකා ගැන පැහැදිලා ඉන්නේ. එයා දන්නවා එයා ශානිකාව බැන්දුතින් එයාට මාත් එක්ක හොඳින් ඉන්න පුළුවන් කියලා. ඒත් රමණි මිස්ව ඩිවෝස් කරන්න එකක් නැති වෙයි. ඒක කරන්නේ මමනේ. නිර්මාල්ගේ හිත හදන්නේ මමනේ. ශානිකා, මං පුතත් එක්ක තනි වෙනකොට එයා ඇවිදින්න පටන් ගත්තා විතර. එදා ඉඳලා එයා මං කියන හැම දෙයක්ම කරනවා.
මුලින් අකමැති වුණත් පස්සේ ඒක කරනවා. මට ඕනි ශානිකාගේ වචනේ විතරයි. සර් කැමති නම් මගේ කැමැත්තක් නෑ වැඩ. හොඳ ළමයා. ඒ වුණාට එක දැම්ම සර්ට කියන්න එපා. සර් මාව පන්න ගනී. මං ඒ ගැන සේරම බලා ගන්නම්. ඔයා මේ හිටියා වගේ නිර්මාණට සලකගෙන ඉන්නකෝ. මං තේක හදාගෙන එන්නද මඩම්? නිර්මාණටත් හදලා දෙන්න. තේක දීලා පැනලා එන්නේ නැතුව තේක බොනකන් ළඟට වෙලා ඉන්න.